ඔයාලව සාදරයෙන් පිළිගන්නවා පික්චර් බසාරේ YouTube channel එකට. අද අපේ මූවි එක විදියට තෝරගෙන තියන්නේ 2023 වර්ෂයේ නිකුත් වුණ අලුත්ම තමිල් මූවි එකක් වන බුර්කා කියන ලස්සන මූවි එක. මේ ලෝකයේ සෑම ආගමක්ම පවතින්නේ මිනිසුන්ගේ යහපත උදෙසා. ඉතින් අපි හැම ආගමකටම ගරු කරන්න ඕනි. අද අපි ඔයාලට අරගෙන එන මූවි එක සැමියා මියගිය ඉස්ලාම් භක්තික කාන්තාවකගේ ජීවිත කතාව. ඉතින් සැමියා මිය ගියාට පස්සේ ඇයට මුහුණ දෙන්න වෙන අත්දැකීම මොන වගේ එකක්ද? ඉතින් ඇගේ ජීවිත කතාව දැනගන්න නම් මේ කතාව ඉවර වෙනකම් බලන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා. මූවි එකට යන්න කලින් ඔයාලට පුංචි මතක් කිරීමක් තියෙනවා කරන්න. ඔයාලා තාමත් අපිව subscribe කරලා නැත්නම් පහලින් තියෙන subscribe button එක touch කරලා අපිව subscribe කරන්න කියලාත් ඔයාලා හැමෝගෙම ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් අපි මූවි එකට යමු. මේ කතාවේ ප්‍රධාන කාන්තා චරිතය නජ්මා. ඇය බොහොම සුරූපී ඉස්ලාම් භක්තික කාන්තාවක්. ඇය නිවසේ තනියම තමයි ඉන්නේ. ඇය නිවසේ තනියම ඉන්න ගමන් ආගමික වතාවත් බොහොම හොඳින් ඉෂ්ට කරනවා. ඇය රෙදි සෝදනවා, නානවා, කනවා, බොනවා, නිවස පිරිසුදු කරනවා, මේ හැමදේම කරනවා. නමුත් ඇගේ ජීවිතය බොහොම පාළුවෙන් හා තනිකමෙන් තමයි ඇය ගත කරන්නේ. ඇය එහෙම තනිකමෙන් ඉන්න හේතුව තමයි මීට මාස 1.5කට කලින් ඇගේ විවාහය සිදු වෙලා. ඒක යෝජිත විවාහයක්. විවාහයේ දවසේ ඇය ගොඩක් සතුටින් ඉඳලා. නමුත් දැන් ඇය තනි වෙලා. ඇයගේ ජීවිතය ගැන කල්පනා කරමින් ඉන්නකොට ඇයට ඇහෙනවා කවුදෝ ගෙදර දොරට තට්ටු කරනවා. ඇය බුර්කාවත් පැළඳගෙන ජනේලේ ඇරලා බලනවා. ඇය එතකොට දකිනවා තරුණයෙක් කෙඳිරි ගාමින් බිම ඉඳගෙන ඉන්නවා. ඔහු ගොඩක් අමාරුවෙන් තමයි ඉන්නේ. ඔහුගෙන් වතුර ඉල්ලනවා. ඇය කියනවා ගෙදර කවුරුවත් නැහැ අල්ලපු ගෙදරට යන්න කියලා. ඇය දකිනවා ඔහුගේ බඩේ තියෙන පිහියනුම. ඇය කියනවා මට එළියට එන්න හොඳ නැහැ. ඒ නිසා ඔයා මෙහෙන් යන්න කියලා. එතකොටම ඔහු සිහිසුන්ව ඇදගෙන වැටෙනවා. ඒ මොහොතේම හෙට පොලිසියෙන් එනවා ඇය දකිනවා. එහෙට පැමිණි පොලිස් නිලධාරීන් ඇගෙන් අහනවා තුවාල වුණ කවුරු හරි මෙහෙට ආවද කියලා. ඇය නෑ කියනවා. ඊට පස්සේ පොලිස් නිලධාරීන් පිට වෙලා යනවා. ඇය පොලිස් නිලධාරීන් එන්න කලින් ඔහුව ගියේ ඇතුළට අරගෙන. ඊට පස්සේ ඇය ඔහුට වතුර පොවනවා. ඔහුට තවමත් සිහිය නෑ. මොකද ඔහුගේ තුවාලයෙන් ලේ ගොඩක් ගිහින්. ඊට පස්සේ ඇය සාලයෙන් ඇඳක් ගෙනත් තියලා ඔහුව එතනට වත්තම් කරගෙන යනවා. ඉන් ඇඳේ හුව නිදි කරවනවා. ඊට පස්සේ ඇය ෆස්ට් ඒඩ් බොක්ස් එක අරගෙන එනවා. ඇය විවාහයට කලින් හෙඩියක් විදිහට තමයි රැකියාව කරලා තියෙන්නේ. විවාහයෙන් පස්සේ තමයි ඇය රැකියාවෙන් ඉවත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ නජ්මා ඒ තරුණයාගේ තුවාලයට බෙහෙත් දාලා තුවාලයට මැහුම් දානවා. මේ දේවල් කරාට ඇය ගොඩක් බය වෙලා තමයි ඉන්නේ. ඊට පස්සේ නජ්මා මේ තරුණයාට නිින්ද යන්න ඉඩ ඇරලා ඇගේ කාමරයට ගිහින් ෂර්ට් එකක් අරගෙන එනවා. ඇවිත් ඔහුගේ ඇඳ උඩින් තියෙනවා. මොකද ඔහු ඇඳගෙන හිටපු ෂර්ට් එකේ ලේ තැවරිලා තියෙන නිසා. ඊට පස්සේ ඇයගේ කාමරයට ගිහින් නිදා ගන්නවා. පහුවදා උදෑසන එළඹෙනවා. එතකොට තමයි අර තරුණයාට සිහිය එන්නේ. සිහිය ඇවිත් වටපිට බලනකොට ඔහු දකිනවා මුහුණ ආවරණය කරගෙන ඉන්න තරුණියක් තමා දිහා බලාගෙන ඉන්නවා. ඇය කියනවා ඔය ෂර්ට් එක ඇඳගන්න කියලා. තමාගේ ජීවිතය බේරගත්තට ඔහු ඇයට ස්තුති කරනවා. ඊට පස්සේ ඔහු පිට වෙලා යන්න හදනවා. ඇය කියනවා දැන්ම යන්න එපා රෑ වෙලා යන්න කියලා. ඔහු අහනවා ඇයි එහෙම කියන්නේ කියලා. එතකොට ඇය කියනවා ගෙදරින් එළි වෙලා මිනිස්සෙක් යද්දී දකින මිනිස්සු මං ගැන වැරදියට හිතයි කියලා. ඒ නිසා රෑ වුණාම ඔයා යන්න කියලා ඇය කියනවා. ඔහු අහනවා ඇයි ඔයා ගෙදරටත් පර්දාව පැලඳගෙන ඉන්නේ කියලා. ඇය කියනවා මම ඉද්දත් කාලේ ඉන්නේ ඒ නිසා කිසිම පිරිමි කෙනෙක් දිහා කෙලින් මුහුණට මුහුණ බලන්න හොඳ නෑ කියලා. ඊට පස්සේ ඇය ඔහුට බ්‍රෂ් එකයි ටූත් පේස්ට් එකයි ගෙනත් දෙනවා. ඔහු දත් මදින ගමන් ඇය එහෙම පිරිමි දිහා නොබලා මුහුණ ආවරණය කරගෙන ඉන්න හේතුව අහනවා. ඒ වගේම ඉද්දත් කියන්නේ මොකද්ද කියලාත් අහනවා. ඇය කියනවා ඉද්දත් කියන්නේ බලාපොරොත්තු කාලයට කියලා. ඒ වගේම අපි මෙහෙම මාස 4ක් ඉන්න ඕනි කියලාත් ඇය කියනවා. ඔහු අහනවා ඔයා බලන් ඉන්නේ කවුරු වෙනුවෙන්ද කියලා. ඇය කියනවා කවුරුවත් වෙනුවෙන් නෙවෙයි අපි මේවා කරන්නේ නැති උනාය වෙනුවෙන් කියලා. එතකොට ඔහු අහනවා ඔයාගේ කවුද මැරුණේ කියලා. එතකොට නජ්මා කියනවා මැරුණේ මගේ සැමියා කියලා. මේ තරුණයාට ඒක අහලා ගොඩක් දුක හිතෙනවා. ඇත්තටම ඔහුට අදාහ ගන්න බැරි වෙනවා. ඊට පස්සේ නජ්මා උදේ කෑම හදන්න කුස්සියට යනවා. අර තරුණයා ඇගෙන් අහනවා මේ පිළිවෙත අනුගමනය කරාම ඔයාට මොනවද ලැබෙන්නේ කියලා. ඇයකට පිළිතුරක් නොදී කියනවා ඔයා දැන් විවේක ගන්න කියලා. ඇය උදේ කෑම හදාගෙන එළියට එනවා. දෙන්න කෑම කන්න පටන් ගන්නවා. ඇය ඔහුට මූණ පේනවට පිටුපස හැරිලා තමයි කෑම කන්නේ. මේ තරුණයාගෙන් ප්‍රශ්න ගොඩක් අහනවා. ඇය ඒවට පිළිතුරු දෙමින් කියනවා මම දැන් සැමියා නැති නිසා මේ ගෙදර ඉන්නේ මගේ නැන්දම්මා එක්ක. ඇය වැඩකට එළියට ගියා. එයා හෙට උදේ එයි කියලා. ඊට පස්සේ ඔහුගෙන් අහනවා ඔයා දුකෙන්ද ඉන්නේ කියලා. එතකොට නජ්මා කියනවා ඔහුගේ මරණයට දුක් වෙන්න තරම් මම හොව දන්නේ නැහැ කියලා. ඒක ඇහුවම නම් මේ තරුණයාට පුදුම හිතෙනවා. මොකද තමන්ගේ සැමියාගේ මරණය ගැන දුක් නොවන බිරිඳක් ඉන්නවද? එතකොට නජ්මා ඒකටත් උත්තර දෙනවා. ඇය කියනවා අපි විවාහ වෙලා සතියෙන් තමයි මගේ සැමියා මිය ගියේ කියලා. තරුණියක් විවාහ වෙලා සතියකින් ඇගේ සැමියා මිය ගිහින් ඇය වැන්දබුවක් බවට පත් වුනහම ඇයට දැනෙන හැඟීම කොච්චර දුක්බරද? වගේම ඇගේ ආගමේ තියෙන මේ චාරිත්‍රය ඉටු කරන්න දැන් අය කිසිම පිරිමියෙක් හමු නොවි මාස 4ක් ගේ ඇතුළටම වෙලා ඉන්නවා. ඉතින් ඇගේ සිතට කොච්චර පාළුවක් තනිකමක් දැනෙනවද? ඔහු කාලා ඉවර වුනහම නජ්මාහුට වේදනානාශක ලබා දෙනවා. ඊට පස්සේ නජ්මා පැත්තකින් වාඩි වෙලා කල්පනා කරමින් ඉන්නවා. ඇය ඔහුට කියනවා මම අකමැතිම දේ තමයි මට අනුකම්පා කරන එක. ඒ නිසා ඔයා මට අනුකම්පා කරන්න එපා කියලා. නජ්මා ඔහුගෙන් අහනවා ඇයි ඔයාගේ ඇඟේ මෙච්චර කැලැල් තියෙන්නේ කියලා. නමුත් ඔහු ඒකට පිළිතුරක් දෙන්නේ නැහැ. නජ්මා කියනවා අපි දෙන්නම එකිනෙකා ගැන හරියට විස්තර දන්නේ නැති නිසා අපි දෙන්න ගැන විස්තර කතා කරමු කියලා. ඇය කියනවා ඇගේ නම නජ්මා කියලා. එතකොට තමයි ඔහුගේ නම කියන්නේ. ඔහුගේ නම සූර්යා. නජ්මා සූර්යාට මේ පිළිවෙත ගැන තවදුරටත් විස්තර කියනවා. මේ මාස 4න් පස්සේ ඇයට ඕනි නම් කසාද බඳින්න පුළුවන් කියලා ඇය කියනවා. ඒ වගේම ඇය කියනවා මේක අපේ ආගමේ චාරිත්‍රයක්. ඒ නිසා අපි මේක ඉටු කරන්න ඕනි කියලා. ඒ වගේම ඇය මේ චාරිත්‍රය ගැන වැඩිදුරටත් සූර්යාට පැහැදිලි කරනවා. ඔහු Hindu අයෙක් නිසා ඔහු මේ ගැන දන්නේ නැහනේ. එතකොටම ඇයට නැන්දම්මගෙන් කෝල් එකක් එනවා. ඇන්දම්ම හෙට එනවා කියලා තමයි කියන්නේ. සූර්යා කියනවා මම තව ටිකකින් යනවා. ඊට කලින් ඔයාගේ හිතේ හිර කරගෙන ඉන්න හැමදේම මට කියන්න. එතකොට ඔයාට සැහැල්ලුවක් දැනේ කියලා. නජ්මා කියනවා දැන් මම ගැන කිව්ව ඇති. දැන් ඔයා ගැන විස්තර කියන්න කියලා. සූර්යා කියනවා මට මේ පිහියනුම සිද්ධ වුණේ ඊයේ කැරැල්ලට ගිය වෙලේ මම ඒවට යන්නේ සල්ලි හොයන්න කියලා. ඔහු කියනවා මේක මට අලුත් දෙයක් නෙවෙයි. මම හැමදාම මෙහෙම තමයි ජීවත් වුනේ කියලා. ඇය ඊට පස්සේ ඇගේ ජීවිත කතාවේ ඉතුරු ටික කියන්න පටන් ගන්නවා. ඇය විවාහ වෙලා සතියකින් ඇගේ සැමියා මිය ගිහින්නේ. ඉතින් ඇය ඒ මරණය පිළිබඳ දුක්ඛදායක සිදුවීම ගැන කියනවා. ඇගේ සැමියාගේ නම අන්වර්. ඔහු හරිම හොඳ කෙනෙක්. ඒ ගැන කතා කරමින් ඉඳලා නජ්මා නාන්න යනවා. නාගෙන ඇවිත් ඇගේ සුරූපී මූණ දිහා සිනාමුසු මූණෙන් බලාගෙන ඉන්නවා. ඇගේ සිතට කාලෙකින් සතුටක් දැනිලා. ඇය කැඩපතට hina වෙනවා. ඊට පස්සේ ඇය කුරානය කියවනවා. ඊට පස්සේ නජ්මා නැවත සූර්යයත් එක්ක කතා කරනවා. ඇය කියනවා මම හෙදියක් විදිහට මාස 6ක් වැඩ කළා. මම එකෙන් ඉතුරු කරගත්ත සල්ලි අසරණ මිනිස්සුන්ට දෙන්න යෙදුවා කියලා. සූර්යා කියනවා ඔයා කොච්චර හොඳ කොච්චර දක්ෂ කෙනෙක්ද. ඉතින් ඔයා හැමදාම මෙහෙම ගේ ඇතුළට වෙලා ඉන්නද හදන්නේ කියලා. ඊට පස්සේ නජ්මා ඇගේ සත්‍ය හැඟීම් සූර්යයත් එක්ක බෙදා ගන්නවා. ඇය කියනවා ඇත්තටම මම සතුටින් නෙවෙයි ඉන්නේ. මගේ ජීවිතය අඳුරුයි කියලා මට දැනෙනවා කියලා. ඇය කියනවා ඒත් මට මේකෙන් මිදෙන්න බෑ කියලා. ඇය කියනවා ඔයාට මේ ගැන තේරෙන්නේ නැහැ. මම ගත කරන්නේ ගොඩක් ඒකාකාරී ජීවිතයක්. ඒක ඇතුලේ කිසිම සතුටක් නැහැ කියලා. ඊට පස්සේ සූර්යා එයාගේ ජීවිත කතාවත් කියනවා. ඔහුගේ අම්මා ගණිකාවක්. ඒක අහලා නජ්මා පුදුම වෙනවා. සූර්යා කියනවා මගේ තාත්තා කවුද කියලා මම දන්නේ නැහැ කියලා. ඒ වගේම ඔහු කියනවා ගමේ අය මට කිව්වේ අවජාතකයා කියලා. සූර්යා කියනවා ඒ වුණාට මම්මගේ අම්මා ගැන කවදාවත් ලැජ්ජ වෙන්නේ නැහැ. එයා මට හොඳට ඉගැන්නුවා. මාව සතුටින් තිබ්බා. ඒ වගේම කාන්තාවන්ට ගරු කරන්න ඕනි කොහොමද කියලා එයා තමයි මට ඉගැන්නුවේ කියලා. නජ්මට තේරෙනවා තමාටත් වඩා දුක්ඛිත ජීවිතයක් තමයි සූර්යා ගත කරලා තියෙන්නේ කියලා. මුලදී නජ්මා සූර්යාට කුසියට එන්න අවසර දුන්නේ නැහනේ. නමුත් දැන් ඔහුට කුසියට එන්න අවසර දෙනවා. නමුත් ඇය තවමත් මුහුණ ආවරණය කරගෙන තමයි ඉන්නේ. සූර්යා නැවතත් ඔහුගේ අම්මා ගැන කියනවා. ඔහු කියනවා බාහිර ලෝකයට වඩා ගණිකා මඩම හොඳයි. මොකද එහි ඉන්න කවුරුවත් මගේ අම්මට අවනම්බු කරේ නැහැ කියලා. නජ්මා කියනවා ඇතුළතින් ඔයාගේ අම්මයි මමයි දෙන්නම එක වගේ අපි දෙන්නටම අපේ ජීවිත තීරණය කරන්න බැරි වුණා කියලා. එතකොට සූර්යා කියනවා ඔයාට ඔයාගේ ජීවිතය තීරණය කරන්න පුළුවන්. දැන් සමියා මැරිලා. ඒ නිසා ඔයා තවත් මෙහෙම ඉන්න එකේ තේරුම මොකද්ද කියලා. එතකොට නජ්මා කියනවා අපි මෙහෙම ඉන්නේ මේ මාස 4 ඇතුළත අපි ගැප් ගත්තොත් අපිට ලැබෙන දරුවා අපේ සැමියාගේමයි කියලා අපිට ඔප්පු කරගන්න පුළුවන් නිසා කියලා. එතකොට සූර්යා කියනවා වර්තමානයේ දරුවා කාගේද කියලා ඔප්පු කරන්න ඕනි තරම් තාක්ෂණයේ දියුණු වෙලා තියෙද්දි ඇයි මෙහෙම හැසිරෙන්නේ කියලා. එතකොට නජ්මා කියනවා මම මේ පිළිවෙත් අනුගමනය කරාට මායි සැමියායි කවදාවත් එකට ඉඳලා නැහැ. අඩුම තරමේ එයා මාව අල්ලලවත් නැහැ කියලා. සූර්යා පුදුම වෙනවා ඒක අහලා. නජ්මා ඒකට හේතුවක් කියනවා. ඇය සැමියාත් එක්ක විවාහ වෙලා තියෙන විවාහ යෝජනාවකින්නේ. ඉතින් ඇය සැමියාට කියනවා මම තාම ඔයාව හරියට අඳුරන්නේවත් නැහැ. ඒ නිසා මට ඔයාව අඳුරගන්න ටික කාලයක් ඕනි. මට තාම ඔයාව දැනෙන්නේ ආගන්තුකයෙක් වගේ කියලා. ඉතින් ඇගේ සැමියා කියනවා ඔයා කැමති තරම් කාලයක් ගන්න. ඔයාගේ හිත හැදුනහම මට කියන්න කියලා. ඉතින් ඇයට ඇගේ සැමියාව අඳුරගන්න තරම් කාලයක් ලැබෙන්නේ නැහැ. මොකද ඔවුන්ට ඒ තරම් කාලයක් එකට ඉන්න බැරි වුණානේ. සතියකින් හෝ මිය යනවා. ඉතින් සූර්ය අහනවා එහෙනම් ඇයි ඔයා මේ චාරිත්‍රය අනුගමනය කරන්න කියලා. ඊට නජ්මා දෙන උත්තරේ තමයි දන්නේ නැහැ කියන එක. සූර්යට හොඳටම තරහ යනවා. ඔහු නජ්මට බනිනවා. ඔහු කියනවා ඔයා හිර වෙලා තියෙන කූඩුවෙන් එළියට එන්න ඔයා දැනගන්න ඕනි කියලා. ඒක ඇහුවම නජ්මට හොඳටම දුක හිතෙනවා. ඇයට ඇය ගැනම දුක හිතලා හැඬුම් වෙනවා. ඊට පස්සේ දෙන්න කෑම කනවා. ටික වෙලාවකින් සූර්යයට ඔහුගේ යාළුවෙක්ගෙන් කෝල් එකක් එනවා. ඔහු යාළුවට මෙතෙක් වෙලා සිද්ධ වුණ හැමදේම කියනවා. මේ අතර නජ්මා එයාගේ යාළුවට සූර්යගේ ෆොටෝ එකක් යවනවා. යවලා ඇයත් ඇගේ යාළුවට සිදු වුණ හැමදේම කියනවා. යාළුවෝ දෙන්නම මේ දෙන්නට කියනවා ඔයාලා කරන්නේ වැරදි දෙයක් කියලා. නජ්මා කියනවා කෙනෙක්ගේ ජීවිතයක් බේරගන්න එක වැරදි දෙයක් නම් මං ඒ වරද කැමැත්තෙන්ම කරනවා කියලා. සූර්යත් එයාගේ යාළුවට නජ්මාගේ ෆොටෝ එකක් යවනවා. සූර්යා කියනවා ඇය ගොඩක් ධෛර්යවන්ත ශක්තිමත් කෙල්ලෙක්. එයා තමයි මගේ ජීවිතේ බේරගත්තේ. මම එවෙලින් නම් එයාව තමයි දෙවියන් විදිහට සැලකන්නේ කියලා. නජ්මා මේ හැමදේම අහගෙන ඉන්නේ. ඇගේ හිතට ලොකු සතුටක් දැනෙනවා. තමන් වෙනුවෙනුත් කාගේ හරි හිතේ ඉඩක් තියෙනවා කියලා ඇයට අස්වැසිල්ලක් දැනෙනවා. ඊට පස්සේ ඇය ගොඩක් සතුටින් සූර්යයට තේ හදනවා. ඔහු ගැන ඇගේ හිතේ තිබුණ පැහැදීම දැන් තවත් වැඩි වෙලා. ඊට පස්සේ දෙන්න තේ බොනවා. නමුත් තවමත් ඇය සූර්යයට මූණ පෙන්වලා නැහැ. ඇය කියනවා මම හුස්ම හිර වෙලා වගේ හිටියේ ඔයා ආපු එක මට ලොකු සතුටක් කියලා. සූර්යය අහනවා මොකද එකපාරටම මගේ ගැන හොඳ කියන්නේ කියලා. ඒ වගේම සූර්යය අහනවා ඔයාට මං ගැන මොකද්ද හිතෙන්නේ කියලා. නජ්මා කියනවා ඔයා හම්බුන එකට මං ගොඩක් කැමතියි. මට දැන් දැනෙනවා මම හිරගෙදරකින් නිදහස් වුණා වගේ හැඟීමක් කියලා. ඇය නැවතත් ඇගේ සැමියාගේ මරණය ගැන විස්තර සූර්ය එක්ක කියනවා. ඇගේ සැමියා මිය ගිහින් තියෙන රියන්නතුරක් සිදු වෙලා. ඇය කියනවා ඇගේ ජීවිතය පටන් ගත්ත ගමන්ම ඉවර වුණා කියලා. ඇය ඒ කාලේ ජීවත් වෙලා තියෙන කිසිම හැඟීමකින් තොරව ඇය මේ දේවල් කියන්නේ හඬමින්. ඊට පස්සේ ඇයගේ පවුල ගැනත් කියනවා. ඇගේ පවුලේ ඉඳලා තියන්නේ ඇගේ අම්මයි තාත්තයි අයියයි. ඇගේ තාත්තා ඇය පාසල් යන කාලෙම මිය ගිහින්. ඇයට ගෙදරගෙන් ගොඩක්ම ආදරය කරලා තියන්නේ ඇගේ තාත්තා. ඇගේ අම්මට ඕනි වෙලා තියෙනවා නජ්මාව වයස අවුරුදු 18 සම්පූර්ණ වුණ ගමන් විවාහ කරවන්න. නමුත් තාත්තා නජ්මාගෙන් අහනවා ඔයාට ලොකු වෙලා කවුරු වෙන්නද ඕනි කියලා. එතකොට නජ්මා කියනවා මට නර්සින් ඉගෙන ගන්න ආසයි කියලා. ඉතින් තාත්තා කියනවා ඔයා කැමති නම් ඒ දේ ඉගෙන ගන්න කියලා. ලාවේ නජ්මා ගොඩක් සතුටින් තමයි ඉන්නේ. නජ්මා යාගේ ආදරණීය තාත්තා ගැන සූර්ය එක්ක කියන්නේ කඳුළු පිරිදෙනතින්. සූර්යා කියනවා ඇයි විවෘත මනසකින් ලෝකය දිහා බලන්න බැරි කියලා. නජ්මා කියනවා මම එහෙම ජීවත් වෙන්න ආසයි. මට ආපහු වැඩට යන්න ඕනි. ඒ වගේම මට මගේ හීන ඉටු කරගන්න ඕනි කියලා. නමුත් ඇයට ඒ දේවල් කරන්න නම් ඇගේ නැන්දම්මගෙන් අවසර ගන්න ඕනි. මොකද කසාදෙන් පස්සේ සැමියා නැති නිසා ඇයව දැන් ඇයිති ඇගේ නැන්දම්මට. සූර්යා කියනවා ඔයා මේ අභියෝගයේ දිනුවොත් මේක ඔයාගේ තනි ජයග්‍රහණයක් විතරක් නෙවෙයි කියලා. ඔවුන් මෙහෙම රෑ වෙනකන්ම කතා කරමින් ඉන්නවා. ඔවුන් නොදැනුවත්වම කරන්ට් එකක් ගිහින්. ඉතින් නජ්මා ඉටිපන්දම් දැල්ලනවා. සූර්ය අහනවා ඔයා කවදාවත් මට මූණ පෙන්වන්නේ නැද්ද කියලා. නජ්මා hina වෙනවා. නජ්මා කියනවා ඇයි ඔයා තාම බැඳලා නැත්තේ කියලා. සූර්ය කියනවා ඔයා කොහොමද දන්නේ මං බැඳලා නැහැ කියලා. ඒක ඇහුවම නජ්මාගේ hina මූණ අතුරුදහන් වෙනවා. ඔහු බැඳලා කියලා ඇයට ගොඩක් දුක හිතෙනවා. සූර්ය අහනවා මං බැඳ කිව්වම ඇයි ඔයා දුක් වෙන්නේ? ඇත්තටම මම තාම බැඳලා නැහැ කියලා. එතකොට නජ්මාගේ මුහුණට ඇගේ ලස්සන hinaව නැවත එනවා. ඊට පස්සේ සූර්යා නජ්මාගෙන් නැවත අන්වර් ගැන අහනවා. ඇය කියනවා අන්වර් හරිම හොඳ කෙනෙක් නිසා විවාහයෙන් පස්සේ ඇගේ ජීවිතය හොඳ වෙයි කියලා ඇය හිතුවා කියලා. ඒ වගේම ඇය හුව ගොඩක් විශ්වාස කරා කියලාත් ඇය කියනවා. නමුත් විවාහ වෙලා සතියකින් අන්වර් යන්න ගියා කියලා ඇය සුසුමක් හෙලමින් කියනවා. ඇය අන්වර් ගැන අතීත සිදුවීමක් සූර්යා එක්ක කියනවා. නජ්මා දවසක් ගෙදර වැඩ කරමින් ඉද්දී අන්වර් ඇගේ ළඟට ඇවිත් කියනවා මගේ ලොක්කට අපේ කසාදෙට එන්න බැරි වුන නිසා ඔහු අපිට තෑග්ගක් එවලා කියලා. ඔහු නව යුවලට බුවන් ටිකට්පත් හා දවස් 3කට හෝටලයක් බුක් කරලා. ඉතින් අන්වර් කියනවා අපි එහෙ යමු කියලා. ඒ වගේම ඔහු කියනවා ඔයා ටී-ෂර්ට් අඳින්න කැමතියි කියලා මට කිව්වා නේද? මෙහි වැඩිහිටියෝ ඉන්න නිසානේ ඔයාට ටී-ෂර්ට් අඳින්න බැරි. අපි එහෙ ගියාම ඔයාට කැමති ඇඳුමක් ඔයා අඳින්න කියලා. ඒ වගේම අන්වර් තව විශේෂ දෙයක් නජ්මට කියනවා. ඒ තමයි මම ඔයාට ආදරේ කියලා. නජ්මට ඒක අහලා ගොඩක් සතුටු හිතෙනවා. ඒ වගේම ඇයට ලැජ්ජ හිතෙනවා. ඒ තමයි ඔවුන් කතා කරපු අවසාන දේ. නජ්මා මේ දේවල් සූර්යයත් එක්ක කියමින් දුක් වෙනවා. ඇය කියනවා දැන් හැමදේම ඉවරයි කියලා. සූර්යා කියනවා ඔයාට තාම වයස අවුරුදු 21යි. ඔයාගේ මුළු ජීවිතේම ඔයාගේ ඉස්සරහ තව තියෙනවා කියලා. එතකොට නජ්මා කියනවා තනිකමේ වේදනාව ඔයා දන්නේ නැහැ කියලා. සූර්යා කියනවා තනිකමේ වේදනාව මම තරම් දන්න කෙනෙක් තවත් නැහැ කියලා. සූර්ය කියනවා මම හැමදාම ඉස්කෝලේ ගිහින් ඇවිත් අම්මා කාමරෙන් එළියට එනකම් බලාගෙන ඉන්නවා. අම්මා කාමරෙන් එළියට එන්නේ පාන්දර 2-3ට විතර කියලා. අම්මා කොච්චර අමාරුවෙන් හිටියත් එයාගේ අමාරුකම් කවදාවත්ම මට පෙන්නලා නැහැ කියලාත් ඔහු කියනවා. නජ්මා කියනවා මට තව මේ විදිහට මාස 3ක් ඉන්න තියෙනවා. එතකොට මට පිස්සු හැදෙයි කියලා. ඇය එහෙම දුකෙන් කතා කරමින් ඉන්නකොට කරන්ට් එක එනවා. ඊට පස්සේ නජ්මා උයන්න කුස්සියට යනවා. සූර්යයත් ඇගේ පිටුපසින් කුස්සියට ඇවිත් වාඩි වෙනවා. නජ්මා සූර්යයට බුරියානි එකක් හදනවා. උයන ගමන් නජ්මා අහනවා ඔයා කවදා හරි කාට හරි ආදරය කරලා තියෙනවද කියලා. එතකොට සූර්ය නෑ කියනවා. සූර්ය අහනවා ඔයා අන්වර්ට ආදරය කරාද කියලා. නජ්මා කියනවා මම ඔහුට ගොඩක් කැමතියි. හැබැයි ආදරය කරාද කියලා මම දන්නේ නෑ කියලා. සූර්ය අහනවා ඔයා මට කැමතිද කියලා. එතකොට නජ්මා කියනවා මම ඔයාට පොඩ්ඩක් කැමතියි කියලා. නජ්මා කියනවා මම කොහොමද ඔයාව විශ්වාස කරන්නේ කියලා. සූර්යට ඒකට තරහ යනවා. ඔහු අහනවා ඇයි ඔයාට කිසිම දෙයක් විශ්වාස කරන්න බැරි කියලා. එහෙම කියලා ඔහු යන්න හදනවා. නජ්මා ඔහුව නතර කරනවා. නජ්මා කියනවා ඔයාව සනීප කරපු එක මගේ තමයි වැරද්ද කියලා. සූර්ය කියනවා ඔයා අනවශ්‍ය දේවල් හිතලා හිත රිද්ද ගන්න ඇයි කියලා. මම මෙහෙන් ගියාම ඔයාගේ මේ ප්‍රශ්න විසඳෙයිනේ. ඒ නිසා මම දැන්ම මෙහෙන් යන්නම් කියලා ඔහු කියනවා. නජ්මා කියනවා ඔයා නිසා මම සතුටින් හිටියේ. තව ටිකකින් ඒ හැමදේම ඉවරයි. දැන් යන්න එපා. හෙට පාන්දර යන්න. එතකන් මාත් එක්ක ඉන්න කියලා. ඉතින් සූර්යයකට එකඟ වෙනවා. ඊට පස්සේ නජ්මා ගොඩක් සතුටින් බුරියානි එකක් හදලා සූර්යයට දෙනවා. දැන් ඇය ඔහුට ගොඩක් කැමතියි වගේ. ඊට පස්සේ දෙන්න එක්ක ගොඩක් සතුටින් බුරියානි කනවා. නජ්මා සූර්යව කාමරයට එක්කගෙන ගිහින් වලලු දාලා ඔහුට පෙන්වනවා. ඒ වගේම ඇය ආගමික වතාවත්වල නිරත වෙනවා. සූර්ය බලාගෙන ඉන්නවා. ඊට පස්සේ දෙන්න වාඩි වෙලා කතා කරමින් ඉන්නවා. නජ්මා ඇගේ හිස සූර්යගේ උරහිස මත තබාගෙන ඉන්නවා. මේ විදිහට දෙන්න රැ එළි වෙනකම්ම කතා කරනවා. පහවදා උදෑසන එළඹෙනවා. සූර්ය නජ්මගෙන් සමු අරගෙන යන්න සූදානම් වෙනවා. ඔහු යන්න කලින් නජ්මට ස්තුති කරනවා ඔහුගේ ජීවිතය බේරගත්තට. ඒ වගේම නජ්මත් සූර්යට ස්තුති කරනවා ඇගේ අඳුරු ලෝකයට ආලෝකයක් අරගෙන ආවට. සූර්ය යන්න හැරෙනකොටම නජ්මා ඔහුට නැවත කතා කරනවා. ඉතින් සූර්ය ආපසු හැරිලා නජ්මා දිහා බලනවා. සූර්යව පුදුමයට පත් කරමින් නජ්මාගේ මුහුණු ආවරණය ටිකෙන් ටික වත් කරනවා. අවසානයේදී ඇයගේ සුන්දර මුහුණ සූර්යයට පෙන්වනවා. එතකොට සූර්යයාගේ මුහුණට ලස්සන ආදරණීය හිනාවක් දෙනවා. නජ්මත් ඇගේ සුන්දර සිනහවෙන් සූර්යයට සංග්‍රහ කරනවා. ඉතින් ඔන්න ওই විදිහට තමයි මේ ලස්සන කතාව අවසන් වෙන්නේ. නජ්මා ඇගේ මුහුණ සූර්යයට පෙන්වීමෙන් සංකේතවත් කරන්නේ ඇයගේ නිදහස් ජීවිතය සොයාගෙන පියාසර කරන බව. ඒ වගේම ඇගේ සිහින ජය ගන්න බව. ඉතින් එහෙම තමයි මේ කතාව නිමාවටපත් වෙන්නේ. හැබැයි කතාව ඉවර වුණාට ඔයාලට පොඩි පණිවිඩයක් දෙන්න තියෙනවා. ඉතින් මේ පණිවිඩයත් අහලම ඉන්නකෝ. ඔයාලා අපිව තාමත් subscribe කරලා නැත්නම් මෙන්න මේ විදිහට subscribe කියන බටන් එක උඩ click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ all කියන bell button එක click කරලා තියාගන්න. එතකොට අපි film එකක් දාපු ගමන් ඒ බව ඔයාලට දැනගන්න පුළුවන්. ඒ වගේම අපේ Picture Bazzare logo එක click කරාම ඔයාලට අපේ පරණ film වගේම අලුත් film ඔක්කොම බලන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයාලට පුංචි පණිවිඩයක් දෙන්න තියෙනවා. ඒ පණිවිඩය තමයි අපි TV series වලට. එහෙම නැත්නම් ටෙලි කතා වලට අලුත්ම channel එකක් පටන් ගත්තා. channel එකේ නම තමයි TV Bazzare SL. channel එක හොයාගන්න මෙන්න මෙහෙම. මුලින්ම YouTube search bar එකේ TV Bazzare SL කියලා මෙන්න මේ විදිහට සර්ච් කරන්න. ඊට පස්සේ මෙන්න මේ කහපාට ලෝගෝ එක තියෙන අපේ TV Bazzare SL YouTube channel එකට ඔයාලට එන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට අපි අලුතෙන් දාන TV series හා ටෙලි කතා හැමදාම බලන්න පුළුවන්. ඉතින් ඔයාලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා අපේ TV Bazzare SL channel එකත් එක්කත් එකතු වෙන්න කියලා.